මම අජිත් මාන්නපෙරුම මේ මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක පමණ සිට සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ. නමුත් මම මෙවර අපේක්ෂකයෙක් විදිහට සමගි ජන බලවේගෙන් ඉදිරිපත් කරත් මම ඡන්දේ ඉල්ලීමෙන් වැළක සිටින්නයි තීරණය කළේ. ඒකද මම විශේෂයෙන්ම කියනවා, මට ආදරය කරන මාව පාර්ලිමේන්තුවට යවන්න දඟලන සියලුම ඡන්දදායකයන්ට අපේ පාක්ෂිකයන්ට මං වෙනුවෙන් ඡන්දේ ප්‍රකාශ කරන්න එපා. මොකද එතුමාගේ ඔබතුමාලාගේ ඡන්දේ වටිනා ඡන්දයක්. මම සමගි ජන බලවේගත් එක්ක තවදුරටත් ක්‍රියා කරන්න අකමැති නිසා ඒ ඡන්දය පාවිච්චි කරන්න මං වෙනුවෙන් එපා කියන එක මම ඉල්ලනවා. මොකද හේතුව, මම සජිත් ප්‍රේමදාස අපේ පක්ෂේ නායකයා ගැන දැඩි ලෙස කලකිරිලා කතා කරන්නේ. මොකද මට නොමිනේෂන් අත්සන් කරන්න දුන්නා. නොමිනේෂන් අත්සන් කරන්න දීලා මම නොමිනේෂන් අත්සන් කරලා පැය 24ක් යනකොට මගේ ගම්පහ ආසනය, මම නගරාධිපතිවරයා වශයෙන් අවුරුදු 9ක් ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා. පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු 4ක් ආසනයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා ගම්පහ. ඒ වගේම පාර්ලිමේන්තුවේ අවුරුදු 12ක් ගම්පහසනේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා. නමුත් මම නොමිනේෂන් අත්සන් කරලා ගෙදර ඇවිල්ලා පැය 24ක් යනකොට මගේ ආසන සංවිධායක ධුරය සජිත් ප්‍රේමදාසට වැඩ කරපු නැති එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිවරණයට වැඩ කරපු පුද්ගලයෙකුට ආසන සංවිධායකකම මට හොරෙන් මට කියන්නේ නැතුව ලැබලා දීම මම දැඩි ලෙස කලකිරීමට හේතු වුණා. මම මේ සඳහා මට විශ්වාස කරන්න බැරි වුණා. නායකයෙක් වුණාම මට කතා කරලා මේ වෙනස කරන්න ඕනි, මාව මට කතා කරන්න නැතුව මගේ ටෙලිෆෝන් එකට ආන්සර් කරන්න නැතුව අද වෙනකල්වත් මම කෝල් එකක් ගත්තට ආන්සර් කරන්නේ නැහැ. ඒකින්ද මේ බයේ බියගුලුව හැංගෙන ප්‍රශ්නයකට මූණ දෙන්න බැරි නායකයෙක් වෙනුවෙන් තවදුරටත් වැඩ කරන්න බැහැයි කියන එක මම තීරණය කරලා මේ අපේක්ෂක ලයිස්තුවේ නම තිබ්බත් මම ඡන්ද සටනින් ඉවත් වෙනවා කියලා තීරණය කළා. ඒ වගේම මම සියලු ජනතාවට කියනවා, මම පසුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවීම සඳහා දැඩි ලෙස කැප වෙලා වැඩ කරා. ගම්පහ ආසනයේ ඡන්ද ප්‍රමාණය කලින් මැතිවරණයට වඩා 5000කින් ඉදිරියට ගෙනාවා. නමුත් මම කනගාටු වෙනවා මෙවැනි බයගුළු ලෙස හැංගිලා යටින්නම් කුමන්ත්‍රණය කරන, කතා කරද්දි බුදුහාමුදුරු වගේ කතා කරන, ක්‍රියාකවලදී දේවදත්ත වගේ ක්‍රියා කරන නායකයෙක් ජනාධිපති කරවීමට උත්සාහ කිරීම ගැන මම දැඩි ලෙස කම්පා වෙනවා. මේ සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලනවා. ඒ මැතිවරණයට මම මෙහෙම ඉදිරිපත් වීම, ඒ වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම ගැන.